මම හිතනවා අද අපි මෙතන හම්බුණාට මීට කලින් බොහෝ විට අපි ලිප්ටම් මටරවුමේ තම්බෙලා ඇති. නේද? කොටුව පොලිසිය කොටුව ස්ටේෂන් එක ඉස්සරහත් හම්බ වෙලා ඇති. එදා අපි අත තිබුණා සටම් පුවරුවක්. ඔබ අත සමහර විට බැටන් පොල්ල තියෙන්නේ නැති. කඳුළු ගෑස් තිබෙන්නේ නැති. ඒ ඔබගේ රාජකාරිය. හැබැයි අද අපි මෙතෙන්ට එකතු වී තිබෙන්නේ ඒ රාජකාරීන් ඉක්මවා යන ලද යුතුකමක් වෙනුවෙන්. අපි ඉස්සරහා තිබෙන මේ රට වෙනස් කළ යුතුයි කියන ස්ථිර අදිස්ථානක යුතුව. එනිසා දුර බැහැර සිට ඔබ මෙතෙන්ට සහභාගී වීම අපට විශාල විශ්වාසයක් ගෙන දෙනවා, ධෛර්යයක් ගෙන දෙනවා. එනිසා මේ අවස්ථාවට ඔබ සහභාගී වීම අපි බෙහෙවින්ම අගය කොට සලකනවා. ඒ වගේම මම වචනයක් කියන්න ඕනා. මේ කාර්ය සාර්ථක කරගැනීමේදී, මේ සහාමික ගොඩනැගීමේදී අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කරන කණ්ඩායම, ඒ වගේම රවි සිනේරත්න මැතිතුමා, ඒ වගේම මාක් මැතිතුමා විශාල වෙහෙසක් දරුවා. මම දන්නවා රවි සිනේරත්න මැතිතුමාට ආපු බලපෑම ආණ්ඩුවේ විතරක් නෙවෙයි විපක්ෂෙනුත්. එතුමාට දිගින් දිගටම මේ වේදිකාවට ගොඩ වෙන්න එපා කියන වෙලාවක මිත්‍රශීලීත්වයෙන් විටක ආයාචනයේ ස්වභාවයෙන් තව විටක තර්ජනාත්මක ස්වභාවයෙන් ඉදිරිපත් කොට තිබෙනවා. ආණ්ඩුව සහ විපක්ෂ දෙකම මතක තබා ගන්න. ඒ වගේම දැනුත් එතුමා පිළිබඳ විවිධ අභූත චෝදනා මත පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. මම වේදිකාවෙන් දැන් කියන්න කැමති සාගල රත්නායක, ඔය කැත වැඩේ නතර කරන්න කරුණා කරලා. ඒක දන්න නිසා කියන්නේ. ඕනෑම පුරවැසියෙකුට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන් කැමති දේශපාලන ව්‍යාපාරත් එක්ක එකතු වෙලා වැඩ කරන්න සුද්ධ වෛතියක් තිබෙනවා. ඒ කිසිසේත්ම සාගලගේ කැමැත්ත අකමැත්ත අවශ්‍යකමක් නෙවෙයි. සාගල විතරක් නෙවෙයි, සජිත් ප්‍රේමදාසගේ කැමැත්ත අකමැත්තත් අවශ්‍ය නෑ. මතකද බලන්න, මං දෙන්නටම කියන්නේ. හරි, ඇයි ඇයි මේ තර්ජන එල්ල වෙමින් තිබෙන්නේ? රවි සිනේරත්න මැතිතුමා යනු අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා. සානි අබේසේකර යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා. ඒ නිසා ඔය දෙපාර්ශ්වයේම පැටිකිරිය හොඳට දන්න මිනිස්සු. ඒකයි මේ තර්ජනය පිටිපස්සේ තිබෙන්නේ. ඒකයි මේ ආයතනය පිටිපස්සේ තිබෙන්නේ. හැබැයි ඒ කිසිදු තර්ජනයට මුහුණ බිය නොවි, ඒ කිසිදු තර්ජනයක් හමුවේ පලා නොයමි අද මේ වේදිකාවට ගොඩ වෙදිලා මේ රටේ ජනතාව ආමන්ත්‍රණය කරලා ඔවුන්ට තිබෙන අත්දැකීම් වලින් අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යයට කවරද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා මේ රටේ ජනතාවට මොර ගාලා කියලා තිබෙනවා. නිර්භීත මිනිස්සු කියලා තියෙන විතරක් නෙවෙයි, මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා සක්‍රීයව මැදිහත් වීම සඳහා සපත කොට තිබෙනවා. මේක වෙනස් කරන්න ඕනේ. බොහෝ අපෙන් අහනවා ඕගොල්ලෝගේ ආණ්ඩුවක් ආපුවම මේවා කරන්නේ කවුද කියලා. මත තබා ගන්න. අපේ පාලනිකදී නීති විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කරන්නේ මේ පොලිස් දෙපාර්තමේන්තුව ඉතාමත් නීතිගරුකව වැඩ කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධ්‍යක්ෂීම් උපදේශ මැදිහත් වීම මරාගලම සාපි කරනවා. අපි කවුරුත් අපේ ජීවිතයේදී අත්විඳින්න තිබෙනවා මේ රටට ඇති වී තිබෙන ප්‍රතිවිපාක පිළිබඳව. පුරවැසියන්ගේ ජීවිතවලට ඇති වී තිබෙන ප්‍රතිවිපාක පිළිබඳව. මං හිතන්නේ දිගු ඉතිහාසයකට යන්න ඕනේ නැහැ.
මේ අවුරුදු දෙක තුන දිහා බැලුවොත් අපේ රට සිද්ධ වෙලා තියෙන්නේ කුමක්ද? අපේ පුරවැසියන්ට සිදු වී තිබෙන්නේ කුමක්ද? ණය ගෙවා ගන්න බැරි බංකොලොත්තු රාජ්‍ය, ඉස්පිරිතාල වල බෙහෙත් පෙත්ත ලබා දෙන්න බැරි රාජ්‍ය, දරුවන්ට නිසි පරිදි අධ්‍යාපනයක් ලබා දෙන්න බැරි රාජ්‍ය, දරුවන්ට ආදායම සහිත රැකියාවක් නිර්මාණය කරන්න බැරි වුණු රාජ්‍ය, මුළු රාජ්‍ය අපරාධකරුවන්ගේ දා දූෂිතයන්ගේ ගහණයට යටත් වූ රාජ්‍ය, එහෙම රාජ්‍යයක් අපි ඉස්සරහ තිබෙනවා. දූෂිතයන්ගේ සහ අපරාධකරුවන්ගේ ග්‍රහණයට මේ රාජ්‍යපත් වී තිබෙනවා. මේකේ ප්‍රතිවිපාක මුළු මාස සමාජයේම අත්විඳින්න තිබෙනවා. මේ වෙනස් කළ යුතුයි. මේ වෙනස් කරන්න නම් අනෙක් හැම ප්‍රතිසංස්කරණයක් සේම වැදගත්ම දේ තමයි නීතියේ විධානයේ ආධිපත්‍ය සහිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම. අපේ රටේ සෑම පුරවැසියාම නීති ඉදිරියේ සමාන පුරවැසියන් බවට පත් වීම. අපේ රටේ සෑම පුරවැසියෙකුටම නීති ඉදිරියේ තමන්ට වූ අසාධාරණ පිළිබඳව සාධාරණ දුක්ගෙනවිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම. හැබැයි අපේ රටේ නීති ඉදිරිපිට අපි හැමදෙනාම සමානද? නැහැ. බලය තියෙන අයට එක නීතියක්, ධනෙ තියෙන අයට අනික නීතියක්. පොලිස් දෙපාර්තමේන්තුව, නීතිවේද දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය මොනතරම් උසුළු විසුළු භාවයට පත් කරනද පාලකයන්ද මේගොල්ලෝ? මම ඔයගොල්ලන්ට එක ප්‍රශ්නයක් අහන්න මෑතකදී මම ඇහුවා තව තැනකදී. දයනා ගමේට ගමගේට පුරවැසි භාවයේ නැති බව හොඳටම දන්නේ කවුද? කවුද? දයනා. ඇය දන්නවා සංචාරක වීසාවකින් ලංකාවට ආපු බවත්, ඒ වීසාවේ කාලය ඉක්ුත් වූ බවත් ඇය දන්නවා. එසේ දැනගෙන ඇය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. එසේ දැනගෙන රාජ්‍ය මාත්‍රයකට කටයුතු කරනවා. මොකක්ද දෙකින් පෙන්නු කරන්නේ? ඇයට විශ්වාසයක් තිබෙනවා ඇයගේ දේශපාලන බලය අනුව නීති ක්‍රියාත්මක වෙනවා කියලා. නැත්තම් ඔබ සාමාන්‍ය ලයිසන් එකක් නැතුව සාමාන්‍ය ගමේ කෙනෙක් පාරේ බයිසිකලයක් පදින්නේ, සාමාන්‍ය පුරවැසියෙක් ලයිසන් එකක් නැතුව බයිසිකලයක් පදින්න බය පුරවැසියන් ඉන්න රටක ප්‍රවේශභාවයෙන් නැතුව පාර්ලිමේන්තු නියෝජනය කරනවා, රාජ්‍ය අමාත්‍ය ධුරයක් නියෝජනය කරනවා. කොතනද තියෙන මේ රටේ නීති? මම දන්නේ, හොඳටම දන්නේ ඩයනා එක, ඊළඟට දන්නේ රණි දෙක. හොඳටම දන්නව නැති බව. මේගොල්ලෝ ආරක්ෂා කරනවා. එහෙම රටකට ඉස්සරහට යන්න බෑ. එනිසා අපේ රට අවශ්‍යයි නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු වෙන රාජ්‍යයක් අපිට ඕනා. ඔබට සහතිකයක් දෙන්න. පුද්ගලික මට හෝ අපේ ව්‍යාපාරයකට බේරා ගන්න අපරාධ කරුවනේ. පුද්ගලිකව මට හෝ මගේ අපේ ව්‍යාපාරයට ආරක්ෂා කරන්න දූෂිතී ඉන්නේ. ආරක්ෂා කරන්න පාතාලේනේ, ආරක්ෂා කරන්න කුඩු ව්‍යාපාරිකින්නේ, ආරක්ෂා කරන්න ස්ත්‍රී දූෂකින්නේ, ආරක්ෂා කරන්න නේද මූල්‍ය දූෂිතී ඉන්නේ, ආරක්ෂා කරන්න ඝාතක ඉන්නේ. එනිසා යලි පොලිස් දෙපාර්තමේන්තුවට අනපනත්වනින් ලබා දී තිබෙන බලය මදිනම් ඒ බලය තවත් ශක්තිමත් කරමින් මේ රටේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා පොලිසියට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙන පරිසරයක් අපි නිර්මාණය කරමු. බොය අපේ රටේ පොලිසියට චෝදනා එල්ල කරන බොහෝ පුරවැසිය. හැබැයි මම ඔබගෙන් එකක් ඇහුවොත්, අපේ රටේ ආන්දෝලනයට තුඩු දී තිබෙන සිදුවීම් තිබෙනවා. නූරිවත්තේ වතු අධිකාරවරයාගේ ඝාතනය ප්‍රධාන ප්‍රවෘත්තිඵල වුණා, පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂතල බවට පත් වුණා. පරීක්ෂණය කරා මං හිතන්නේ වැඩිම මිනුම් මැරුම් පද වැඩිම මරණ දඬුවම ලබා දුන්නා
ඒ නඩුවේදි 13 දෙනෙකුට. ඒ වගේම හෝකන්දර එක පවුලක 5 දෙනෙක් ඝාතනය කිරීමේ වරදට පරීක්ෂණය කරා. නීතිපති පාරපිටු නඩු පැවරුවා. අධිකරණ නඩුව විසඳුවා. මොකද උනේ? මරදඬුවම ලැබුණා. විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනයේට පරීක්ෂණය කරා. නඩු පැවරුවා. අධිකරණේ මරදඬුවම හිමි වුණා ඝාතකයන්ට. පොට්ටු නව්ෆර්ලට. හැබැයි ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය අවසන් ඝාතනය පිළිබඳ පරීක්ෂණයන් අවසන් නොවෙන්නේ ඇයි? එක්නලිගොඩගේ පැහැර ගැනීම පිළිබඳ පරීක්ෂණයන් අවසන් නොවෙන්නේ ඇයි? පාස්කුපාරේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් අවසන් නොවෙන්නේ ඇයි? කිට් නුවරට පහර දීම පිළිබඳ පරීක්ෂණයක් කෙලවර නොවෙන්නේ ඇයි? උපාලි තෙන්නකෝන්ට පහර දීම පිළිබඳ පරීක්ෂණයක් කෙලවර නොවෙන්නේ ඇයි? පෝද්දල ජයන්තගේ අතපය කඩා දැමීම පිළිබඳ පරීක්ෂණයක් කෙලවර නොවෙන්නේ ඇයි? ඇයි? සාමාන්‍ය කීමනක් තියෙනවා. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව අතිශය දක්ෂයි. ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන්. හොයාගන්න බැරි වුණු හැම අපරාධයක්ම දේශපාලන විසින් ආරක්ෂා කරපු. හැම අපරාධයක් පිටපසම දේශපාලකෙන් ඉන්නේ. කිට්නි වර්ගයේ පැහැර ගැනීම පිළිබඳව, ලසන්තගේ ඝාතනය පිළිබඳව, රග ක්‍රීඩකයාගේ ඝාතනයන් පිළිබඳව දේශපාලන හස්තයන් තිබෙනවා. එනිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අර නිලවාසයෙන් ලබන පුහුණුව විතරක් නෙමෙයි හොඳ ඉවක් තියෙනවා. මම දන්නවා හොඳ ඉවක් තියෙනවා. බැරි වෙලාවත් කවුරු හරි පොලිසියට වැරදි පැමිණිල්ලක් දාන්න ගියොත් පොලිසිය මහත්තයා කියනවා ඕක කොහොම දාලා හරියන්නේ, මේක මේ විදිහට දාන්න කියලා කියන්නේ. දානකොටම තේරෙනවා මේක හරි එකක්ද වැරදි එකක්ද කියලා. ඉවක් තියෙනවා. හරිද? ඒ කියන්නේ විද්‍යාත්මක ලබා ගන්න පුහුණුවට එහා ගියපු හොඳ ඉවක් සහිත පොලිස් දෙපාර්තමේන්තුවක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් අපිට තිබෙනවා. හැබැයි අපරාධකරුවන් දූෂිතයන් නිදැල්ලේ ඉන්නවා. ඒ අන්කවරක්වත් නිසා නෙවෙයි. මේ සියල්ල බිඳවට්ටන්නේ කුමක් හේතු කොටගෙනද? දේශපාලන මැදිහත් වීම. එම නැත්නම් ඒ අපරාධයන් පිටිපසව දේශපාලනයේ සිටීම. මේ ආරක්ෂා කරන්නේ දේශපාලකයා. ඔබ හිතන්න අපි කාගෙත් හදවත පොඩි ප්‍රමාණයකට නතර කරා. රවි සිනුරත්න මැතිතුමා සානි අබේසේකරේ කතාව කිව්වා. නතර වුණේ නැද්ද? සාධාරණ රටේ පුරවැසියන්ට යුක්ති ඉටු කිරීම සඳහා තමන්ට පැවරී තිබෙන රාජකාරී ඉටු කිරීමේදී එහෙට ඔහු වරදකරුවේ බවට පත් වෙනවා නම් කුමන රටකද අපි ඉන්නේ? ඔබ අයුක්තියට ලක් වෙනවා නම් කුමන රටකද අපි ඉන්නේ? අපි ඔබට සහතිකයක් දෙන්න සානි, අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඔබට යුක්ති ඉටු කරනවා. එහෙම අසාධාරණ ලක්ුණු ඔහු ඇතුළු නිලධාරීන්ට සාධාරණ ඉටු කළ යුතුයි.